ඔවුන්ගේ මහත් වූ චිත්ත ප්‍රීතියට හේතුවනු ඇත. එසේය මහරජතුමනි. එසේය මහරජතුමනි. එසේය දේවයන් වහන්ස. එසේය දේවයන් වහන්ස. සහෝදරයා යකෝ සොහොයිව. බමගේ මල්ලි බමක්ද. තපගේ පියානන්ද මගේ පියානන්ද අපගේ පියානන්දට නේද වූයේ ඇති බෝ කෝලමුන්ට සර්දම් පිණිසයි. ඒත් එය සත්‍යයට සරදමකට වඩා සත්‍යයක් වුව සරදමකට වඩා සත්‍යයක් වුව මින් පසු මට ඔටුන්න බරක් නොවේ. මා බොහෝ කාලයක් තිස්සේ පිරූ පෙරුම් මනුව නිදහසේ නිදැල්ලේ අවංක ජීවිතයක් ගතකිරීමට වාසනාව පෑදීගෙන එන්නාසේය. මහරජතුමෝ කැමති තොප කසුකුසුවෙන් කතා කරනවා. ඉඳලා හිටලා හෝ තොපගේ මහරජතුමෝ නිශ්ශබ්දතාවයටද කැමති වෙති. අවසර මහරජතුමනි, මුළු රටම අවදානම් තීර්ණාත්මක අවස්ථාවකයි පසුවන්නේ. මෙබඳු වේලාවකදී අප විසින් මොනවද තොපි දොඩවන්නේ? අමාත්‍යවරුනි, අපි අවදානම් තත්ත්වයකට පත්වලා ඉන්නේ. තොපගේ මහරජතුමා වන මාහා අමාත්‍ය මණ්ඩලය වන තොපට හැර රටට ඇති තර්ජනයක් ඇතැයි මම නොසිතමි. අවසර මහරජතුමනි, අපගේ කතුරාංගනී සේනාව මහා වනාන්තරයේදී කැරලිකාර සේනාව විසින් ප්‍රතිගසනු ලැබුවා. සුබ නැමැති ද්වාර පාලකයා සුළු පිරිසක් රැගෙන කැරල්ල මැඩ පැවැත්වීමට යවුරු ලැබුවා. චතුරාංගනී සේනාවකට නොහැකූ කාර්ය අතනොස්සක් මටින් සමග සුබ නැමැති ද්වාර පාලකයාව සිදු කළ කැයි ඔබ වහන්සේ දිනනොසේක. මට කමක් නෑ කැරලි කාර්යෝ මුළු රටම ඇලු. තමුසලට වැඩිය ටිකක් හරි හොඳින් ඔවුන් රට පාලනය කරයි. මට දුක. අප වෙනුවෙන් රට වෙනුවෙන් දිවි පිදීමට ගිය සුබ නැමැති ද්වාරපාලකයා ගැන ඔහු පණ රැකගෙන ආව මට ඇති. ඔහු පණ රැකගෙන පලා ගියත් නැතත් මහරජතුමනි, ඔහුගේ විනාශයත් අපගේ විනාශයත්. ඔහු විනාශ වූවොත් කැරලිකාර සේනාව
කෙලින්ම අගනුවර පලා ගමන් කරනු ඇත. එබඳු තර්ජනයක් සඳහා සූදානමින් මුළු ජීවිත කාලයක් තිස්සේ වරින්වර ඇමති පදවිවල හිඳගෙන හරිහම්බ කළ වස්තුව පොදිබැන දැනට මජ්ජයින් පිටකොට ඇතැයි සිතමි. මෙය සරදමකට හෝ මදු පානයකට අවස්ථාවක් නොවයි දේවයන් වහන්ස. හැකිතාක් ධනය පොදිබැඳගෙන විදේශගතවීමට කාලය. සමාවන සේක්වා මහරජතුමනි, මදු පානය හා සරදම් පසෙක තබා හදිසි අවස්ථාවේ කළමනා කින් දැයිද අපිට වහා අන දෙනු දේවෙනි. විනාශය ලංවනු සමග තප වඩා සාහසික වචන කීමට නිර්භය ඇත. මගේ සුරා පානය ගැන මීට පෙර මා අභියස මෙසේ කතා කොට නොමැත. හඳයි, මං කියන්නම් කළ යුතු දේ. සුබනවති ද්වාර පාලකයා හා ඔහුගේ බටපිරිස පෙරට පලා ගිය වගේ ඇසු එකස පුරවැසියන්ගෙන් කැමැති කැමැති උන්ගෙන් හදිසි හමුදාවක් පිළිලකොට සතුරාට විරුද්ධව අවසාන වරටත් ආක්‍රමණයක් මෙහෙවිය යුතුයි ඇමති මණ්ඩලය යටතේ. මොකද කියන්නේ? මොකද කියන්නේ? මොකද කියන්නේ? මහමැතිතුමා කැමැතිද? තොප කැමැතිද? තොප කැමැතිද? තොපගේ රජු හා ජාතිය වෙනුවෙන් හදිසි හමුදාවක් මෙහෙවීමට බැරි වැඩ කරන්න යනවාට වඩා රාජසභාව පලා යන්නේ නම් වඩා බුද්ධිමත් යනු අපගේ හැඟීමයි දෙවියන් වහන්ස. දඹදිවට දඹදිවට පලා ගොස් සේනාවක් සංවිධානය කරගෙන අපි සතුරාට විරුද්ධව අපි ආක්‍රමණයක් අපි මෙහෙවමු. අපි සතුරාට විරුද්ධව තොපගේ විසඳීම ගැන මම කිසිවක් නොකියමි. තොපයන් අමාත්‍ය මණ්ඩලයේ අනුශාසනා නිසයි මගේ දුප්පත් ජාතිය නැවතත් මෙබඳු අවදානම් තත්ත්වයකට පත් වී තිබෙන්නේ. අපට ගෙවල් මරා යාමට අවසර, අපගේ අමු දරුවන් ආරක්ෂා කර ගැනීමට, වස්තුව පොදිබැඳ ගැනීමට, ගෙවල් බලා යාමට අවසර. වස්තුව ගෙවල් වලට බැරි නම් තොපි අවසර මහරතුමනි. කලින් නොදන්නා ක්ෂණිකෝ මෙසේ ඇතුළීම ගැන සුබ නැමති ද්වාරපාලකයා අප මහරත්තුමා හා අමාත්‍ය මණ්ඩලයේ සුබ නැමති ද්වාරපාලකයා කතා කරනු ඇසීමට සුබ නැමති ද්වාරපාලකයා මා ළඟට පැමිණිනවා දැක්මට මම කැමැත්තෙමි. ඔබට තුවාලයක් හෝ වෙන කිසියම් කරදරයක් වීද සුබ? මගේ ජීවිතය ගැන දක්වන භක්තිය හා කැක්කුම ගැන සුබ නැමැති ද්වාර පාලකයා අප මහරජතුමාට අභිනන්දනය කරයි. නැත මහරජතුමනි, විඩාව හැර මට වෙනත් කිසිදු අනතුරක් නැත. ඒ කියන්නේ සතුරා පරාජයකට ඔබ ජයගත්තා. අපි නිරුපද්‍රයි, අපිට කරදරයක් නැහැ. නැහැ, දෙවියන්ගේ තුරුණුවන්ගේ දානුභාවෙන් මට හා මගේ සුළු බටපිරිසට කැරලි හමුදාව පලවා හැරීමට පුළුවන් වුණා. පැනහෙලුන්සේ ගෝසා නොනගා තම තමන්ගේ ආසනවල වාඩි ගන්නා ලෙස මගේ අමාත්‍ය මණ්ඩලයට මම නියෝග කරමි. සුබ ඒ
සුබ නැමැති ද්වාරපාලකයා කතා කරන ඇසීමට තොපගේ මහරජු කැමැත්තෝය. තොපගේ සේනාකයට මහත් අලාභහානි වීද සුබ. අවසර මහරජතුමනි, අපගේ සෙනවිරත් විසින් මෙහෙමන ලද චතුරාංගිනී සේනාව කැතිගා සිටි සතුරා නිර්භයව අනාරක්ෂිතව රැස් වී සිටියහ. මගේ ප්‍රහාරය හදිසි සේම ඉතාමත්ම බිහිසුණු විය. සතුරන් බොහෝ දෙනා මත් පැන් වී ජයපැන් වී නිරායුධෝ සිටි මොහොතකයි මා පහර දුන්නේ. ඔවුන් හිස් ලූලුවත පලා ගියා.